ඇතුලෙන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඉතින් අපි ජීවත් වෙන මේ ලෝකයේ කාලයත් එක්ක විනාශ වෙලා යන්න පුළුවන්. මොකද අපි බුදුදහමේ ඉගෙනගෙන තිනවා හේතුවක් නිසා හටගන්න සියලුම දේ නැති වෙලා යනවා කියලා. ඉතින් අද අපි කතා කරන්නේ අපේ ජීවිතය අවසන් වෙන්න කලින් මේ ලෝකෙන් අතුරුදන් වෙලා යන දේවල් කීපයක් ගැන. ඒ කියන්නේ මේ ලෝකෙන් විනාශ වෙලා යන දේවල් කීපයක් ගැන. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරන්නේ මහා බාධක කොරල්පරය ගැන. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ මහා බාධක කොරල්පරය තමයි ලෝකයේ තියෙන වඩාත්ම සංකීර්ණ පරිසර පද්ධතිය. ඒකට හේතුව තමයි මේකේ මත්ස්‍ය විශේෂ 1600කටත් වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතර මෝරුන් හා මඩුවන් විශේෂ 130ක් ඉන්නවා. ඒ වගේම තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යෙන් 30කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. කොහොමනම් කාලගුණ විපර්යාස නිසා 2030 විතර වෙනකොට මේ මහා බාධක කොරල්පරය විනාශ වීමට නියමිතයි කියලා අන්තර්ජාලය සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම පහුගිය වසර 30 ඇතුළත මේ සාගර ජලයේ ඇතිවන විවිධ උෂ්ණත්ව නිසා සහ වෙරළාශ්‍රිත ප්‍රදේශවල එක එක සංවර්ධන කටයුතු නිසා මහා බාධක කොරල්පරයෙන් හරි අඩක පමණ ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවලු. ඉතින් කොහොම වුණත් මේ මහා බාධක කොරල්පරය විනාශ වුණොත් ඒකේ ජීවත් වෙන මත්ස්‍යයන් සදහටම වඳ වී යාමේ තර්ජනයකට ලක් වෙනවා. ඒත් එක්කම ඒක බලපාන්නේ මහා බාධක කොරල්පරයට විතරක් නෙවෙයි. ඉතින් මේ මහා බාධක කොරල්පරය කියන්නේ සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත්තු තැනක්නේ. ඉතින් එතකොට සංචාරක කර්මාන්තයේ වුණත් පහත වැටීමකට ලක් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් සිද්ධ වුණා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ චීන මහා ප්‍රාකාරය. හඳේ ඉඳන් බැලුවත් පේන නිර්මාණයක් විදිහට තමයි මේ චීන මහා ප්‍රාකාරය සැලකන්නේ. හැබැයි කනගාටුවට කරුණ තමයි මේ වෙනකොට චීන මහා ප්‍රාකාරයේ 130ක පමණ කොටසක් විනාශ වෙලා ගිහිල්ලාලු තියෙන්නේ. ස්වාභාවික විපත් හේතුවෙන් තරමක් විනාශ වුණත් මේකට එන සංචාරකයන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා තමයි මේකේ ගොඩක් දුරට මේ විනාශයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මේ චීන මහා ප්‍රාකාරයේ යවට මිනිස්සු ඉන්නවලු එයාලා එයාලගේ ගෙවල් හදාගන්න මේ චීන මහා ප්‍රාකාරයෙන් ගඩොල් හොරකම් කරනවා. ඒත් එක්ක මේ චීන මහා ප්‍රාකාරයේ යවට ජීවත් වෙන දුප්පත් මිනිස්සු මේ ගඩොල් හොරගම් කරලා ඩොලර් 4ක් වගේ පුංචි මුදලකට විකුණනවා. හැබැයි මේ විදිහට ගඩොල් හොරගම් කරලා අහුනොත් චීන රජයෙන් ඩොලර් 720ක පමණ දඩ මුදලක් නිකුත් කරනවලු. කොහොම වුණත් ඒ පවතින නීතිය ප්‍රමාණවත් මදි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ මාලදිවයින ගැන. ඉතින් මාලදිවයින කියන්නේ දූපත් කීපයක එකතුවක්නේ. ඉතින් මේ මාලදිවයිනේ සුන්දර මුහුදු වෙරළවල් තියෙනවා. ඒ වගේම විශාල නිවාඩු නිකේතනත් පිහිටලා තියෙනවා. ඉතින් මේ මාලදිවයින කියන දූපත හැදලා තින්නේ කොරල් 26ක එකතුවකින්. ඒ කොරල් 26 ඇතුළත දූපත් 1200කට අධික ප්‍රමාණයක් තියෙනවලු. ඒකෙන් මිනිස්සු වාසය කරන්නේ දූපත් 200ක විතරයිලු. හැබැයි ඒ දූපත් අතරනුත් දූපත් 100ක පමණ නිවාඩු නිකේතන පිහිටලා තියෙනවලු. ගොඩක් අය තමන්ගේ නිවාඩුව ගත කරන්න මාලදිවයිනට යනවා. ඒත් එක්කම සමහර අය මදු සමය ගත කරන්නත් මේ මාලදිවයින තෝරගන්නවා. ඉතින් මේ මාලදිවයිනේ සමහර දූපත් පිහිටලා තින්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1.4ක් වගේ උසකින්. ඉතින් 2100 විතර වෙනකොට මේ සාගරයේ ජල මට්ටම මීටර 2කින් විතර ඉහළ යන්න තියෙනවා කියලා විද්‍යාඥයෝ සඳහන් කරනවලු. ඉතින් ඒ හේතුව නිසා ඉදිරි අවුරුදු කිහිපය තුළ මේ මාලදිවයින දූපත් සාගරයට යටවීමේ තර්ජනයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ඇලස්කාව ගැන. ඉතින් ඇලස්කාව කිව්වම හැමෝම දන්නවා මේක හිම කතරක් කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා ගියපු රටක් විදිහට තමයි මේක සැලකන්නේ. ඉතින් මේක පිහිටලා තින්නේ ඇමරිකාවේ උතුරු කෙළවරට වෙන්නේ. ඉතින් මේ විද්‍යාඥයින් අනුමාන කරන පරිදි කිවලීනා කියන පුංචි ගම්මානය සම්පූර්ණයෙන්ම මුහුදට යට වෙනවලු. ඉතින් මේකේ ජීවත් වෙන්නේ මිනිස්සු 400කට ආසන්න පුංචි ප්‍රමාණයක් විතරයි. කොහොම හරි මේ කිවලීනා කියන ගම්මානය මුහුදට යට වුණොත් ඒකේ ජීවත් වෙන 400කට ආසන්න ප්‍රමාණය ඇමරිකාවේ ප්‍රථම කාලගුණික වෙනස් වීම් සරණාගතින් බවට පත් වෙනවලු. ඉතින් මේ ඇලස්කාවේ ආක්ටික් කියන ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගියලු. ඉතින් මේ විදිහට තව වසර 100ක් විතර ගත වුණොත් සම්පූර්ණයෙන්ම මේ හිම කතර දිය වෙලා යනවලු. ඉතින් ඇලස්කාව කියන රටත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට විනාශ වෙන්න නියමිත, මේ විදිහට විනාශ වෙලා යන්න නියමිත දේවල් මේ ලෝකේ තව ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන ඔයා දන්නව නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු බඩ බඩ එකම subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.